මම අධ්‍යාපනයවිතු නැද්දි මගේ බලාපොරොත්තුව වනේ මේ රටට සම්පූර්ණයෙන්ම පුහුණු ගුරුවරු ලබල දෙන්න. ඒ වැඩකටයුත්ත සඳහා මේ අධ්‍යාපන විද්‍යාපීට අපි ආරම්භ කරා. තාක්ෂණ විද්‍යා ගුරුවරු පුහුණු කරන්ට ඩිප්ලොමාව ලබල දෙන්න එයට අධ්‍යාපනය ලබල දෙන්න අපි තාක්ෂණ විද්‍යාපීටයක් කුලියාපිටිය ආරම්භ කරා. එකක් මදි තව දෙකක් තුනක් වුවමනයි. විද්‍යා ගුරුවරු වැඩි කරන්න තිබෙනවා. මේ සංකල්පය මම හැදුවේ මේ විද්‍යාපීඨවලට ඇතුල් වෙන කාටවත් ඇත්ත වශයෙන්ම රැකියා ගැන ප්‍රශ්නයක් දොපිය යුතුයි. අපිට වුවමනා මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒත් ඒ දූදරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් අපේ ගුරුවරුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා නම් ඒ වගකීම ඉෂ්ට කරන්ට අපි අධ්‍යාපනයේ දෙන්ට වුමනයි. ඒකයි මේ රටේ දෙමව්පියන් වෙනුවෙන් මේ ආණ්ඩුවට කරන්න පුළුවන් වැඩ කටයුත්ත. අද අපි හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම අනාගතය හොඳ අධ්‍යාපනයක් ලැබුව හොඳ පුහුණුවක් ලැබුව ගුරුවරුන්ට බාර දීලා තියෙන. ඒ ශිෂ්‍ය ශිෂ්‍යයන්ගේ අනාගතය හදන ඔබ තමයි රටේ අනාගතය හද. මේ සඳහා විශාල මුදලක් අද ගුරු පුහුණුව වෙනුවෙන් යොදවලා තියෙනවා. විශාල මුදලක් ගුරු අධ්‍යාපනය වෙනුවෙන් යොදවලා තියෙනවා. විශාල මුදලක් ඒ පන්ති කාමර දියුණු කරන්නට අපි යොදවලා තියෙනවා. මගේ පරමාර්ථය සියලු දෙනාටම අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් පාසල් වලින් ලබා දෙන්න. ඒ අඛණ්ඩ අධ්‍යාපනය ලබා දෙන්න තමයි මේ පුහුණුව ඔබට ලබා දීලා තියෙන්නේ. අන්න ඒක ඉෂ්ට කරන්න. අපි ඔබට ආයුධය දීලා තියෙනවා දෙමව්පියන් වෙනුවෙන් වැඩ කටයුතු කරන්න. මමත් නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වුණේ. මම පාසලට ගියේ රජයේ පාසලකට. මම අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය ලැබුවේ ඒ වගේම මේ රටේ විශ්වවිද්‍යාලේ. ජීවත් වෙලා තියෙන්නේ මේ. මම පාසල් යුගෙත්, දේශපාලන යුගෙත්, ඇමති යුගෙත් පාසල් වල තියෙන ප්‍රශ්න හොඳට දන්නවා. මේ ආණ්ඩුව තමයි අධ්‍යාපන වෙනුවෙන් විශාලම මුදලක්, විශාලම අවධානයක් ලොමු කරලා තියෙන්නේ කියලා මට බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. දේශපාලන ලැයිස්තු අනුව ගුරුවරුන් බඳවා ගැනීම නවතා තමා විභාග මගින් ගුරුපත්වීම් ලබා දීමේ ක්‍රමය ආරම්භ කළේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය ධුරේ කටයුතු කළ සමයේදී බවයි අමාත්‍ය අකිල විරාජ්කාරියවස මහතා මෙහිදී කියා සිටියේ. ඉතාම සතුටට පත් වෙනවා පළවෙනි වතාවට ලංකාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විද්‍යාපීඨ සංකල්පය ආරම්භ කරාට පස්සේ මෙතරම් වැඩි ශිෂ්‍යනලාභී ප්‍රමාණයක් බඳව ගන්න පළවෙනි අවස්ථාව මේ කියලා මම තමුන්නාන්සලට කියන්න ඕන. එදා ගුරුවරුන් බඳව ගත්තේ දේශපාලන ලැයිස්තුවල. වර්තමාන අග්‍රාමාත්‍යතුමා තමයි එදා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලේ පළවෙනි වතාවට ගුරුවරුන් විභාග තියලා බඳව ගන්න ඕනේ කියලා තීරණය කරලා ලැබේ. ඒ වගේම එතුමා තීරණය කරලා ගුරුවරුන් බඳව ගැනීමේදී පුහුණු ගුරුවරුන් බඳව ගන්න ඕනේ කියලා. දැන් විද්‍යාපීඨ 20ක් අපි ස්ථාපිත කරලා තියෙනවා. අපි දැන් කැබිනට් පත්‍රිකාව හෙට අනිද්ද එනවා. තවත් විද්‍යාපීඨ දෙකක් අලුතෙන් ස්ථාපිත කරන්න අධ්‍යාපනයේ අපි විශාල වැඩ කොටසක් කරා. ඔබ මං හිතන්නේ ભેදකින් තොරව බැලුවොත් ආපස්සට හැරිලා සමහර විට අපේ සම්දර්ශන නොතිබෙන්න පුළුවන්. අපි මේ කරපු වැඩ ටිකවත් රටේ උදේ ඉඳලා රෑ වෙනකන් මාධ්‍යවල නොගිය වෙන්න පුළුවන්. හැබැයි ඉතිහාසයේ වැඩිම වැඩ කොටසක් කරා කියන එක මම තමුන් ආසරට කියන්න ඕනේ.